මොහොමඩ් වසීර් අපේ මෞලවිතුමා මොකද දැන් අද කෝච්චියෙන් ඇවිල්ලා තියෙන්නේ තමන් ඒ ගැනම අහනවා මේ මොකද රට යන අත කොහොමද කියලා දැන් දැන් හොඳයිනේ ටිකක් නේද ඔව් ඔව් ඇත්තට දැන් තේරෙනවා මේ රටේ කොම්ලි කියලා මම අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ ලංකාවේ සියලු ජනතාවම දන්නවා රටේ තත්ත්වය මොකද්ද කියලා නේද දැන් අර මොකද දැන් ගෑස් එක වැඩි වෙලා එක එකව වැඩි කරනවා ලයිට් බිල් වැඩි කරලා ඔතර බිල් වැඩි කරලා පෙට්‍රෝල් වැඩි කරලා අඩු කරනවා කියලා කිව්වා අඩු කරලා ජනතාවට සහනයක් ලබා දෙනවා කියලා කිව්වා එනමු දැන් සහනයක් ලැබෙන්නේ නැහැ ඉතින් අපි ඡන්දයක් එනෝනේ ලබන අවුරුද්දේ එතකොට අඩු කරේ මේ සැරේ ආවෙ නැහැ ඕ ඡන්දයක් එනකොට අඩු කරනවා ඒක අඩු කරන්නේ ඡන්දය ආවපස්සේ ඒක දෙකක් තුනක් වෙයි ඊට පස්සේ ඉතින් අඩු කරනවා රැවටෙන්න හොඳ නැහැ රැවටුණා නම් ඉවරයි ඉතින් රැවටෙනවනේ ඉතින් ජනතාව හැමදාම නෑ නෑ මෙතන පොර ජනතාව අනිවාර්යෙන් රැවටෙන්නේ නැහැ ඒක ජනතාව හොඳටම තේරුම් ගන්න තියෙන්නේ දැකින්න ලොක්කට රට කරන්න බෑ දාලා දුවන්න තමයි එන්නේ සාමාන්‍ය ඉතින් අවුද නායකෙක් වශයෙන් හොඳ කෙනෙක් පේන තෙක් මානේ නෑනේ පේන්නේ ඉන්නවද නායකෙක් එහෙම ඔව් ඔව් දැනට අපි ඉන්නවා ඒ කියන්නේ මුළු ජනතාවම බ්ලොක් කරපු වෙන දැන් තියෙන එකම නායකයා හරියට අපි බලනවා අපේ අනුර සහෝදරයා ඉතින් මම කොහොමද කියන්නේ අනුර සහෝදරයාව මේ නායකත්වයේ සුසුමි කියලා එයා මංචාව කරලා නෑ එයා බොරු කතා කරන්නේ නෑ එයාට ඒ කියන්නේ ඇත්තම එයා කතා කරන්නේ බොරුවක් හෝ මංචාවක් කරලත් දැන් ඉන්න අලි පැතු ඉන්න හැම පාලකයන්ම වංචා කරපු අය දූෂණය කරපු අය එක එක ප්‍රශ්න වලට මැදිහත් වෙච්ච අය ඒතොර රටේ නීති හරි නීතියක් නැති නිසා තමයි මේ මුකුත් කරගන්න බැරුව ඉන්නේ දේශපාලකයෝ ඒගොල්ලන්ගේ බලය තියාගෙන නීතිය කලාකප්පල් කරගෙන ඉන්නවා දැන් ඔබ මෞලවිතුමා ගිය සැරේ ඡන්දෙ දුන්නේ කාටද ඔවද මම යපාර දුන්නේ අලියට රෆර් අලිය යපාර අලියට ආහ් ඒ කියන්නේ දැන් අලියට දීලා හරියන්නේ නැහැ කියලා හිතුණා. හරියන්නේ නැහැ. එහෙනම් මේ මෞලවිතුමත් වෙනස් වෙලා තියෙන්නේ. ඔව්. අලියා ඉන්නෝනේ කැලේ. ඒ වගේම දැන් ෆෝන් එකේ යන ෆෝන කඩ අතට ඉන්න වරෝ මචල විරන් වෙනවා. ආ. හැබැයි බලන්න රටට හරින් නීතියක් අරන් දෙන හරින්ම මාර්යක් පිට රට ජීවු කරන්න උත්සාහ කරන එකම දිසාව මාලිමාව. සොලාර එබැයි මෙදාපර ලවකන්න බෑ ඒවා දීලා මෙදාපර ඔක්කොලාගේ මේ හිතේ තියෙන්නේ මාලිමාව ඔක්කොලා මේ ඔක්කොලාගේ හදවත් තුල ඉන්නේ එකම නායකයා අනුර කුමාර් සානායක ජය වේවා මාලිමාව